constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. Tonsillitis නැමැති මෙම වතුරු විශේෂයේ වතුරු කීටයන් විසින් ඩෙංගු වතුරු කීටයන් ආහාරයට ගන්න අතර ඒ හේතුවෙන් මේ වතුරු විශේෂය ඩෙංගු වතුරු පාලනයට ජෛව පාලකෙක් ලෙස යොදා ගැනීමට හැකියාව ඇති බවයි වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. මේ වතුරුවාගේ කීට අවස්ථාව ඩෙංගි ඇතිකරන ඉඩිස් වතුරුවාගේ කීට අවස්ථාව කනවනට අනුභව කරනවා. ඒ නිසා හොඳ දෙයක් වෙයි කියලා මෙච්චර අපිට පාලනයක් කරගන්න අමාරු තත්යක ඉන්න නිසා. කෙසේ වෙතත් මෙම ඩෙංගු මර්ධන වතුරු විශේෂය මෙරට පෙරදෙනිය හා කුණ්ඩසාල ප්‍රදේශවල පරිසරයේ ජීවත් වන අතර ඔවුන් නාගරික පරිසරයට හුරු කිරීම සඳහා පරීක්ෂණාකාර මට්ටමින් මෙසේ බෝ කිරීමේ කටයුතු සිදු කරනවා. මෙම විශේෂයේ සුහුඹුල් මතුරුවා ශාක යුෂ හා මල්පැණි ආහාරයට ගන්නා අතර මිනිසුන්ට දෂ්ට කිරීමේ හැකියාවක් නැහැ. දැන් අනිත් මදුරුවන්ගේ ශුන්ඩාව කෙලින්ම තියෙනවා ඒක හැම සිදුරු කරලා රුධිර නාලයකට ඇතුල් කරන්න පුළුවන්. මේ මදුරුවාගේ ශුන්ඩාව නැමිලා තියෙන හින්දා එයා මිනිසුන්ට දෂ්ට කරන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපි මේ මදුරුවන්ට කන්න දෙන්නේ මීපැණි සහ වියලි මිදි. ඊට අමතරව ග්ලූකෝස් තියලා තියෙනවා. වතුර අපි තියලා තියෙනවා මදුරුවාට බිත්තර දාන්න. මේ මදුරුවා බිත්තර දාන්නේ පියාඹගෙන යනකොට. මෙම වතුරු විශේෂයේ කීට අවස්ථාව සති 4ක් 5ක් වන අතර මදුරුවාගේ ආයු කාලය මාස 3ක් පමණ වෙනවා. ඩෙංගු මදුරුවාගේ ආයු කාලය සති දෙකක් හෝ තුනක් පමණ වන අතර කීට අවස්ථාව පවතින්නේ දින 5ත් 7ත් අතර කාලයකදී. දවසකට ඩෙංගු කීටව 10ක් 15ක් අතර ප්‍රමාණයක් එක වතුරු කීටයක ආහාරයට ගන්නවා. ඒක නිසා මේක අපි පරිසරයට මුදා හැරලා සාර්ථක වුණොත් මේ නාගරික පරිසරේ අනිත් ක්‍රම එක්ක මේකත් යොදා ගන්න පුළුවන්.